දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දුරතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක් වහන්ස බුදුරජාණන් වහන්සේටත් බලපෑම් කළ මාරයා මහා සංඝරත්නයටත් බලපෑම් කළ බව අපි ශ්‍රවණය කර තිබෙනවා. ඒ පිළිබඳවත් ඔබ වහන්සේකින් අප පැහැදිලි කරගන්න කැමතියි. ආයිමත් එක්තරා අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේ මේ ආකාශයේ උන්වහන්සේ සක්මන් කරන ආකාශයේ සක්මන් කරනවා. සක්මන් කරනකොට උන්වහන්සේට දැනෙනවා මේ බඩ පුරෝදාල වගේ. උන්වහන්සේ සූත්‍රයේ කියන හරියට මෑ ගෝණිය බඩේ බැඳලා වගේ බඩ පුරෝදාල කියලා. උන්වහන්සේ බලනවා දිවසින් මොකද්ද මේ උනේ කියලා. බලනකොට උන්වහන්සේට තේරෙනවා මාර්යා කුසට රිංගුවයි කියන කාරණේ. ඒ වෙලාවේ උන්වහන්සේ සක්මණින් බැහැලා මාර්යාට කියනවා මාර්ය මහා සංඝරත්නය පිළන්නේ නැතුව වහම පිට වෙන්න කියලා. ඒ වෙලාවටම මාර්යා පලා යන්නේ. ඒ වගේ රහතන් වහන්සේලාටත් කුසට රිංගන තරම් මාර්යා තුල ශක්තියක් බලයක් තිබ්බා. මොකද එයා අකුසලයට කවදාකවත් බය නැහැ. මොකද එයාට අකුසලේ ප්‍රකට නැහැ. ඇයි අකුසලේ ප්‍රකට නැත්තේ? එයාගේ පින ඒ තරම් බලවත්. පිනේ බලවත් භාවය නිසා නෝනා එයාට අකුසලේ ප්‍රකට වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ කාරණා තුලින් ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ කියනවා මාරය මම ඔබ හොඳට අඳුරනවා. මොකද මං කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ එදා මම තමයි දුසී මාරයා හැටියට හිටියේ. ඒ කියන්නේ අපේ මුගලන් මහරහතන් වහන්සේ තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ මාරයා. ඒ මාරයාගේ නම එතකොට දුසී. දැන් මෙයාගේ නම වසවත්තිනේ. අරයාගේ නම දුසී මාරයා. මේ දුසී මාරයා නෝනා ඇවිල්ලා එදා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකේ ප්‍රධානම ශ්‍රාවකයා තමයි විදුර කියන අග්‍රශ්‍රාවකින් වහන්සේ. විදුර කියන අග්‍රශ්‍රාවකින් වහන්සේට ළමේකුට මාරාවේශ වෙලා ඒ ළමයා ලව්වා ගලකින් ගහලා විදුර මහරහතන් වහන්සේගේ හිස පලනවා. මුළු මාරාවේශ කරනවා මුළු ගමම. එතකොට කකුසඳ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි ඔන්න මාරයා මේ ගමේ මිනිස්සුන්ට වැහෙනවා. ඒ නිසා අද ඔබලා ප්‍රත්‍ේක්ෂාවෙන් යුතුව පිණ්ඩපාතය ගන්න. සිහිනුවණින් පිණ්ඩපාතය ගන්න. මොකද ඔයගලන්ට වැරදි ආහාර දෙන්න පුළුවන්, කාමයේ වැඩෙන ආහාර දෙන්න පුළුවන්, ප්‍රණීත ආහාර දෙන්න පුළුවන්. ඒවා දීලා ඔබලාව සීලෙන් දුර්වල කරන්න පුළුවන්. දැන් මාරයා වැහෙනවා මේ ගමට. ඒ නිසා පරිස්සමෙන් ප්‍රත්‍ේක්ෂාවෙන් ආහාර ගන්න කියනවා. ස්වාමින් වහන්සේලා බොහෝම ප්‍රත්‍ේක්ෂාවෙන් ආහාර අරගෙන ඒ මාරාවේශය පරාද කරනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ පෙර දැනුම් දීම නිසා. ඊට පස්සේ ආයිමත් සැරයක් බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි අද ආයිමත් මේ ගමේ මිනිසුන්ට මාරයා ආවේශ වෙනවා. ආවේශ වෙලා ඔබලාට ගහන්න පුළුවන්, බනින්න පුළුවන්, එලවන්න පුළුවන්, නරක වචන කියන්න පුළුවන්. ඒ නිසා මේ සතියේ මෛත්‍රී විහරණයෙන්ම ගත කරන්න කියලා. එතකොට ස්වාමින් වහන්සේලා ඒ සතියේ මෛත්‍රියෙන්ම ගත කළා. මාරයාට අවකාශයක් ලැබුණේ නැහැ. දුසී මාරයාට මෙතනින් මේ අවශ්‍ය කාරණේ ඉටු කරගන්න බැරි වෙනකොට නෝනා මේ දුසී මාරයා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් එළවනවා. තේරෙනවද? එළවනවා පස්සෙන් උන්වහන්සේට පීඩා කරන්න. එතකොට ඒ වෙලාවේ එළෝගෙන එනකොට කකුසඳ බුදුරජාණන් වහන්සේ අර නාගාව ලෝපණය කියලා කියනවා. ඒ කියන්නේ ඇතෙක් බලනවා වගේ මුළු ශරීරයම හලවලා බලනවා. එහෙම බුදුරජාණන් වහන්සේ නමක් බලන්නේ නැහැ. බැලුවොත් දැක්කේ කෙනා පිච්චිලා යනවා. ඒවලම නිරේට යනවා. නමුත් දුසී මාරයා දියා බුදුරජාණන් වහන්සේ හැරිලා බලද්දී එතනම පිච්චිලා නෝනා අප්‍රමාණ කල්ප ගානක දුකකට වැටිලා තමයි ඔය මුගලන් මහරහතන් වහන්සේ ගොඩට එන්නේ. තේරෙනවද? එතකොට එදා මුගලන් මහරහතන් වහන්සේ කියන මාරය මම ඔබ හඳුනනවා. මොකද මම එදා මාරයා වෙලා එද්දී ඔබ මගේ බෑන හැටියටයි ඒ දිව්‍යතලේ හිටියේ. තේරෙනවද? ඒ නිසා මම ඔබව හඳුනනවා කියලා මුගලන් මහරහතන් වහන්සේගේ මාරයාගේ ස්වභාවය දා. එතකොට බලන්න මේවා බලද්දී අපිට තේරෙනවා මාරයා මේ සම්මා සම්බුද්ධ ශාසනයත් එක්ක කොච්චර භද්‍ර වෛරකින්ද තියෙන කියලා. ඒ භද්‍ර වෛරය නිසාමයි බුදුරජාන් වහන්සේගේ ජීවිතය අවුරුදු 40කට ඉස්සෙල්ලා මාරයා උදුර ගන්නවා. ඒ උදුර ගත්ත ගමන අවුරුදු 500ක් ඇතුළත මුළු දඹදිවම ශාසනය අතුරුදහන් කළා දානවා. එහෙනම් නෝනා මේ වෙලාවේ මාරයාට බරපතලම හිසරදයක් හැටියට තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙන මේ අපේ බිම්කඩමයි. මේ ලෝකේ යම් ශ්‍රේෂ්ඨ බිම්කඩක් තියෙනවා නම් නෝනා ඒ බිම්කඩ මේ උතුම් ධර්මද්වීපේ විතරමයි. දවසකට දසදහස් ගාණක් දෙවිවරු වන්දනා කරන බිමක් තියෙනවා නම් ඒ දවසට දසදහස් ගාණක් දෙවිවරු වන්දනා කරන බිම තමයි ඔබ මේ දෙපා තබාගෙන ඉන්න බිම. දවසට දසදහස් ගාණක් බ්‍රහ්මයෝ වන්දනා කරන බිමක් තියෙනවා නම් ඒ බිම තමයි ඔබ මේ දෙපා තබාගෙන ඉන්න බිම. ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට දැකලා අපිට සතුටු වෙන්න පුළුවන් ජයශ්‍රී මහා බෝධින් වහන්සේ, ස්වර්ණමාලි මහා සැන්සෙමුදුන් වහන්සේ, දන්ත ධාතුන් වහන්සේ, ශ්‍රීපාද පත්ම වහන්සේ, සෝමාවතී චෛත්‍යරාජානන් වහන්සේ, ථූපාරාම චෛත්‍යරාජානන් වහන්සේ වගේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට දැකලා වන්දනා කරන්න පුළුවන් යම් පූජනීය ස්ථානයක් මේ ලෝක ධාතුව තුල තියෙනවා නෝනා ඒ අපි දෙපාත ගන්තින් බිම් කණ්ඩමයි. ඒ වගේ දිව්‍යතලවල ඉන්න දෙවියෝ චුත වෙන්නේ අනකොට දිව්‍ය පින පිරිහිලා බුදුරජාන් වහන්සේ කියනවා ඒගොල්ලන්ට චුත වීමේ ලක්ෂණ
පහළ වෙනවා කියලා. මොනවාද ඒගොල්ලන්ගේ දිව්‍ය සලු කිලිටු වෙනවා, ඒගොල්ලන්ගේ දිව්‍ය මල් පර වෙනවා, ඒගොල්ලන්ගේ ශරීරයෙන් දහදිය ගඳ ගලන්න ගන්නවා. එතකොට ඒගොල්ලෝ දන්නවා නෝනා දැන් ඒගොල්ලෝ දිව්‍ය තලයෙන් පිරෙහෙන්නයි චුත වෙන්නයි යන්නේ කියලා. එහෙම මේ දිව්‍ය තලයෙන් චුත වෙන්න ලක්ෂණ පහළ වුණාට පස්සේ මේ දෙවියෝ දුකෙන් හඬනවා කියනවා. ඒ හඬන වෙලාවට අනිත් දෙවිවරු ළඟට ඇවිල්ලා කියනවා අඬන්න එපා දෙවිය, ඔබ උපාදානයක් ඇති කරගන්න. මේ ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඩ ඉන්න බිමේ, මේ ස්වර්ණමාලී මහා සමිඳුන් වැඩ ඉන්න බිමේ, මේ සංඝයා ජීවමානව වැඩ ඉන්න බිමේ නැවත ඉපදිනා පින් කරගෙන ආයිමත් දිව්‍ය ලෝකෙට එන්න කියලා. ඒතර බලන්න දිව්‍ය ලෝකේ පින පිරිහිලා පල්ලෙහාට වැටෙන්න ඉන්න දෙවිවරුන්ට අර සස්ත්‍රීක දෙවිවරු ඇවිල්ලා කියන්නේ මොකක්ද? මේ පින් බිමේ ඉපදිලා ආයිමත් පින් කරගෙන එනම් බලන්න දෙවිවරුත් නැවත ඉපදෙන්න ප්‍රාර්ථනා කරන බිමයි මේ පිම්බිම කියන්නේ. ඒතර බලන්න එනම් මෙවැනි ශ්‍රේෂ්ඨ බිම්කඩක් නොනා මේ මුළු ලෝක ධාත්මයේ කොතනකවත් නැහැ. ඒ නිසා මේ ශ්‍රේෂ්ඨ බිම්කඩේ ශ්‍රේෂ්ඨභාවය ලැබුණේ කුමක් නිසාද? මේ සම්මා සම්බුද්ධ ශාසනේ නිසාමයි. ඒ නිසා අපේ රටේ බෞද්ධ ජනතාවක් හැටියට අපි ඕනෑම තීන්දුවක් ගනිද්දී නොනා මුල් වෙන්න ඕනේ ආර්ථිකවත් මුදලවත් නෙමෙයි. සම්මා සම්බුද්ධ ශාසනේ ආරක්ෂාවයි චිරත්‍යයි උන්නතියයිමයි. මොකද මේ ලංකාවේ තියෙන බැංකුවල තියෙන ඔක්කොම සල්ලි ටික ගෙනල්ලා මහනුවර නගර මැද්දේ තියලා ප්‍රදර්ශනය කරනවා මුළු රටේම ජනතාවට එන්න කියලා. මුළු රටේම ජනතාවට එන්න කියලා මේ මුළු බැංකුවල තියෙන සල්ලි ඔක්කොම ගෙනල්ලා ප්‍රදර්ශනය කළාත් ඒ සල්ලි දකිද්දී නෝනා ඒ මිනිස්සුන්ට සකස් වෙන්නේ මොකද්ද? කාමච්ඡන්දයක්මයි බියක්මයි. ඊට වඩා දෙයක් සකස් වෙනවද? නැහැ. නමුත් නෝනා ඇසල පෙරහැර පටන් ගන්න කප් හිටවපු දාට ඒ කප් හිටවන මොහොතේ නෝනා මුළු රටටම මල්වැසි වහිනවා. මුළු රටටම මල්වැසි වහිනවා. එහෙනම් සම්මා සම්බුද්ධ ශාසනයමයි අග්‍ර වෙන්නේ, ශ්‍රේෂ්ඨ වෙන්නේ, මුල් වෙන්නේ. එහෙම නැතුව මුදල් හෝ ආර්ථිකය නෙමෙයි. මහනුවර නගර මැද්දේ නෝනා කොඩි ගහක් එල්ලලා ඒ කොඩි ගහේ කෝටි ගාණක් සල්ලි එල්ලනවා. කෝටි ගාණක් සල්ලි එල්ලලා මුළු රටේම ජනතාවට ඇවිල්ලා මේක ප්‍රදර්ශනය කළොත් ඒ ජනතාව තුළ සකස් වෙන්නේ කාමච්ඡන්දයක්මයි බියක්මයි නේද? නමුත් ඇසල පෙරහැර ඉවර වෙලා දිය කපන වෙලාවට නෝනා එහෙම නැත්තම් දන්ත ධාතුන් වහන්සේ දන්ත ධාතුන් කුටියෙන් එළියට වැඩම්මල ලෝකෙට පෙන්නන වෙලාවේ මුළු රටටම මල් වැහි වහිනවා නෝනා. ඒ කියන්නේ සම්මා සම්බුද්ධ ශාසනයමයි මුල් වෙන්න ඕනේ, ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ, අග්‍ර වෙන්නේ. එහෙම නැතුව මුදල් හෝ ආර්ථිකේ නෙමෙයි. අපි ස්වර්ණමාලී මහා සෑසමුදුන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ සෑස් පළුවේ නෝනා කෝටි ගාණක් සල්ලි කොළ ඇතිරුවත් ඒ සල්ලි කොළ දැකලා නෝනා මිනිසු තුළ කාමච්ඡන්දයක්මයි බියක්මයි සකස් වෙන්නේ. නමුත් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් ඒ පුදබිමට ගිහිල්ලා ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේ ළඟ, ස්වර්ණමාලී මහා සමිඳුන් වහන්සේ ළඟ අර මහා පහන් පූජාවක් කරද්දි, මල් පූජාවක් කරද්දි ආකාශයේ නේත වර්ණයන්ගෙන් දෙවිවරු බබල බබලා සාදුකාර දෙනවා හරියට බුදුරැස් විහිදෙනවා වගේ. එහෙනම් සම්මා සම්බුද්ධ ශාසනයමයි මුල් වෙන්නේ, අග්‍ර වෙන්නේ, ශ්‍රේෂ්ඨ වෙන්නේ, මුදල් හෝ ආර්ථිකය නෙමෙයි. අපේ ගෙදර සල්ලි ගෝණියක් තියාගෙන ඔබ හිටියත් ඒ සල්ලි ගෝණිය තියාගෙන ඉන්න තාක්කල් ඔබ තුල සකස් වෙන්නේ කාමච්ඡන්දයක්මයි බියක්මයි. නමුත් ඔබ හවසට නාලා පිරිසිදු වෙලා මල් ටිකක් කඩාගෙන හඳුන් කූරක් පත්තු කරලා බුද්ධ වන්දනාව කරන මොහොතේම නෝනා ඔබ ජීවිතේ කවදාකවත් නැති තෘප්තියක්, ආත්ම තෘප්තියක් ඒ මොහොතේ ලබනවා. එහෙනම් සම්මා සම්බුද්ධ ශාසනයමයි මුල් වෙන්නේ, අග්‍ර වෙන්නේ, ශ්‍රේෂ්ඨ වෙන්නේ, මුදල් හෝ ආර්ථිකය නෙමෙයි. එතකොට ඒ ආකාරයෙන් බලද්දි නෝනා අපේ රට ආර්ථිකයෙන් දියුණු වෙලා දියුණු වෙලා දියුණු වෙලා සෑම මිනිසෙක්ම කෝටිපතියෙක් වෙන්න පුළුවන්. හැමෝම දැන් කෝටිපතියෝ. නමුත් සියල්ලම කෝටිපතියෝ වෙලා මැරුණාට පස්සේ ඒ මිනිස්යා වැටෙන්නේ සතර අපායට නම් ඒ කෝටිපතිකමෙන් වැඩක් නැහැ. එහෙනම් අග්‍ර වෙන්නේ මොකද්ද? සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයමයි, එහි චිරස්තියමයි, දියුණුවමයි, මුදල් හෝ ආර්ථිකය හෝ නෙමෙයි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා බෞද්ධයින් හැටියට මේ රටේ යම් තීරණයක් තීන්දුවක් ගන්නවා නම් මුල් වෙන්න ඕනේ සම්මා සම්බුද්ධ ශාසනයේ පැවැත්මමයි, ආරක්ෂාවමයි, චිරස්ථායී කරන කාර්යය. අපි
බුදුන් වැඩි මග මහරහත් මග අතුරු හැර වඩිනා සසුන බරි දිලිනා සුපුන් සඳ සසුන බබලවනා සසරි දුකන සන්ත භවයි දුක කියනා කුසල් ගමනේ අසිරිමත් දෙව් අසිරි පහදවනා සදා දුක් ගිනි නසන නිවනේ රන්දුරටු අරිනා නුඹය අපදුටු උදුපුතුන් කෙලෙසුන්දම් බිඳිනා ඇත හිමයක නිසල අරණක පවුන්දම් වඩනා ඔබේ බණ පද නිවයි අප හද දම් සිසිල තවරා සදා දුක් දිනි නසන නිවනේ රන් දුරටු අරිනා අරිය ඥාන සම්මිදේවලිමි කමල නිබාගේ